විශේෂම ආයතනයක් හැටියට අතිගරු ජනාධිපතිතුමත් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරා. යනවා අමාත්‍යවරයා හැටියට මම උපදෙස් ලබා දුන්නා ඊයේ දවසේම විශේෂම මේ ආයතන දෙකේ සභාපතිවරයාට සහ පාලන අධිකාරියට ඒ කඩාකප්පල්කාරීව හැසිරුණු පිරිසට එරෙහිව ගත හැකි උපරිම විනය පියවරක් ඒ වගේම ඉදිරියේදී ගත හැකි නීතිමය පියවර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. ඒ අනුව අද උදෑසනම මේ වෘත්තීය සමිති නායකයන් හැටියට පෙන්වා දෙන සහ කඩාකප්පල්කාරීව හැසිරුණු අඳුනාගත් 20කට ආසන්න පිරිසක් මේ වන විට අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා. ඔවුන්ට සේවා ස්ථානවලට ඇතුල් වීම තහනම් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සේවය නොකරන විශ්‍රාම ගිහිල්ලා කටයුතු කරන සහ දේශපාලන පක්ෂවල වුණාවන්ට හැසිරෙන පිරිස් ඉන්නවා කඩාකප්පල්කාරීන්ට කටයුතු කරන. ඔවුන් කෙසේද මේ පර්යන්ත ඇතුළට ඇතුල් වුණේ කියන එක පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා අපි ඉල්ලීමක් කළා තියෙනවා. ඒ වගේම ඉන්නවා දේශපාලන පක්ෂවල මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්. දැන් මැතිවරණයට අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වෙනකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසමේ චක්‍රලේඛය තමයි නිවාඩු අනුමතක් කරවා ගත යුතුයි. එතර නිවාඩු මත සිටියේදී මේ පර්යන්ත පුලට ඇවිල්ලා ඒ කටයුතු කිරීම කියන එකට එරෙහිව මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. සභාපතිතුමා මීට සුළු මොහොතකට පෙර මට දැන්නුවා ලිඛිතව මේ වන විට සියලුම ආරක්ෂක අංශවලට ආරක්ෂක ගේට්ටු වෙත මේ පර්යන්තවල සහ ප්‍රාදේශීය කාර්යාලවල තරාතිරම නොබලා ඒ සඳහා නායකත්ව දීපු කඩාකප්පල් කරපු සමහර පොදු ජන පෙරමුණේ වෙන්න පුළුවන්. අපිත් එක්ක එකට දේශපාලනය කරපු කඳවුරේ වෙන්න පුළුවන්. සමහර විට සමග ජන බලවේගය අනුබද්ධ වෙන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න පුළුවන්. කුමන දේශපාලන පක්ෂයක වුණත් ඒ සියලු දෙනාට විරුද්ධව ඒ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අපි කටයුතු කරනවා. ඒක නම් මූලික අධ්‍යය හැටියට තමයි ඔවුන්ගේ දැනට අනිවාර්ය නිවාඩු යවලා තියෙන්නේ. ඒතර ඔවුන්ට ඒ පරිශ්‍රය ඇතුළු වෙන්න බෑ. ඒ අනිවාර්ය නිවාඩුවෙන් පසු අපි දැන් කමිටුවක් පත් කරනවා අමාත්‍යංශ සහ ආයතනය ඔවුන් පිළිබඳව තිබෙන ඒ CCTV දර්ශන සහ සේවකයන්ගෙන් ලැබිලා තියෙන පැමිණිලි නිලධාරීන්ගෙන් ලැබිලා තියෙන පැමිණිලි අනුව ඔවුන්ට ඉදිරියේදී ගත යුතු විනය ක්‍රියාමාර්ග කුමක්ද කියන එක ඒ අනුව චෝදනා පත්‍ර බාර දෙනවා. ඊට අමතරව මේක මේ වෙලාවේ තියෙන අත්‍යවශ්‍ය සේවාවක් හැටියට අත්‍යවශ්‍ය සේවා කිරීම තමයි කණිත්තෙල් නීතල් සංස්ථාව ඉන්ධන සැපයීම ගබඩා කිරීම බෙදා හැරීම මේ අඛණ්ඩ සිරු කටයුතුත් සිදු වෙන්නේ. ඒ නිසා අත්‍යවශ්‍ය සේවා නියෝග කඩ කිරීම යටතේ අපිට පවරන්න පුළුවන් උපරිම නීතිය අනුව කටයුතු කරන්න අපි මේ වෙලාවේ තීරණය කළා තියෙනවා.